යලු හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා ටෙක් මිනුත YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ keyboard application එක ගැන. ඉතින් මේ keyboard application එකෙන් පුළුවන් ඔයා normal chat කරනවට වඩා පොඩ්ඩක් smart විදියට chat කරන්න. ඒ කියන්නේ ඔයා type කරන දේවල් stickers විදියට යවන්න, ඔයාගේ මූණ avatar එක විදියට අරගෙන stickers හදන්න, gif හදන්න, ඒ වගේම එක එක සිංහල memes න ඒ වගේ දේවල් stickers විදියට gif විදියට send කරන්න, ඒ වගේම jokes, quotes, ඒ වගේම එක එක head දාපු අකුරු type කරන්න. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ application එකෙන්. එහෙනම් ඉතින් දිගටම set කරලා වීඩියෝ එකත් එක්ක අපි ගිහින් බලමු මොකද්ද මේ application එක කියලා. ගයිස් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි බබල් කීබෝඩ්. ඔයාලට පුළුවන් මේක Google Play Store කරා ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන මේක ඕපන් කරද්දී මේ විදියට මෙයාල පර්මිෂන් ඉල්ලලා මේකට allow දෙන්න. allow දුන්නාට පස්සේ ඔයාලා මේ කීබෝඩ් එක ඔයාගේ settings වලින් ඔයාගේ කීබෝඩ් ලිස්ට් එකෙන් තෝරන්නේයි. ඉතින් ඔයා මෙතනින් මේ කීබෝඩ් එක මේ බබල් කීබෝඩ් එක settings වලින් තෝරගන්න ඕනේ. සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මේ කීබෝඩ් එක ඕපන් වෙනවා පේනවා. ඕපන් වෙද්දී ලැන්ග්වේජ් එකක් අහනවා. මෙතනින් ඔයාලට කැමති ලැන්ග්වේජ් එකක් දෙන්න පුළුවන්. මම සිංහල දෙනවා. ඊට පස්සේ මේ පර්මිෂන් අලෝ කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එයාලා අපින් ලැන්ග්වේජස් වගේක් අහනවා. ඉතින් මෙතනදී මේ දීලා තියෙන ඩිෆෝල්ට් ලැන්ග්වේජ් ටිකම දෙන්න. ඔයාලට ඕන නම් මෙතනින් තව ලැන්ග්වේජ් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඉංග්‍රීසි, සිංහල, සිංග්ලිෂ් කියන එක අනිවාර්යෙන් සිලෙක්ට් කරලා තියන්න. ඉතින් ඒක සිලෙක්ට් කරොත් විතරයි ඔයාලට සිංහල ටයිප් කරන්න පුළුවන් අර මැසේජ් යවන විදියට. ඊට පස්සේ මේ ටික දුන්නාට පස්සේ ඔයා මේ next කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඇප් එක ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඇප් එක ඕපන් වෙනවත් එක්කම කීබෝඩ් එකේ සාම්පල් එකක් pop up වෙනවා වලට පේනවා. මේ කීබෝඩ් එක ඔයා මෙතන settings හදද්දී මේ යට තියෙන කීබෝඩ් සාම්පල් එක ඒ විදිහට වෙනස් වෙනවා වට බලා ගන්න පුළුවන්. ඉතින් මම අතනදී ලැන්ග්වේජ් එක සිංහල තෝරපු හින්දා මෙතන මේ හැම සෙටින් එකක් වගේම සිංහලෙන් අවිල තියෙන වලට බලා ගන්න පුළුවන්. මේව වට කැමති විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්. මේ කීබෝඩ් එක ඔන් කරනවද ඔෆ් කරනවද මේක අර ටයිප් කරද්දී අකුරු pop up වෙලා ලොකෝ වෙන එක අනේ වගේ දේවල් වල මේකින් ඔන් ඔෆ් කර ගන්න පුළුවන්. ඒ වගේම මේ කීබෝඩ් එකේ height එක වට කැමති විදිහට හදා ගන්න පුළුවන්. අවම උඩරිම කීකේ තියෙන මම අර ලැන්ග්වේජ් එක සිංහල තෝරපු හින්දා ඉතින් මේවා දීලා දීලා බලන්න ඔයාලට chat කරන්න ලේසි ගානකට මේ keyboard එක set වෙනකන් ඔයාලට පුළුවන් මේක ඒ විදිහට customize කරගන්න මේකේ height එක. ඊට පස්සේ මෙතනින් තියෙන auto correction කියලා option එක. ඉතින් මම මේක අවම කේජ් එක දාලා තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි english වලින් දෙයක් type කරද්දි මේකෙන් ගොඩක් දුරට අර apostrophes වගේ දේවල් හදලා වෙනවා. හැබැයි english වලින් type කරද්දි අපි නෑ කියන එක වුණොත් ඒක නා වගේ අන්න ඒ වගේ පොඩි mistakes නේ. ඉතින් ඔයාලට ඒක බලලා ඉතින් කියන්නේ මේක ඔයාලා chat කරද්දි ඔයාලට තේරෙනවනේ මේක කරදරයි නම් ඔයාලට මෙතනින් අක්‍රිය කියන එක දීලා මේක disable කරලා දාන්න පුළුවන්. ඉතින් මේ keyboard එකෙන් type කරද්දි එක sound effects ආනවා මේ වගේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ settings සරහා මේ sound effect කියන options ඒ වගේ මේ key type කරද්දි vibrate එනවා. ඒ හැමදේම off කරලා දාන්න disable කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට දීලා තියෙන emoji row කියලා option එක. මේ emoji row කියන option එක දුන්නාට පස්සේ වර බලා ගන්න පුළුවන් මේ කීබෝඩ් එකේ උඩින් emojis ටිකක් ඇවිල්ලා තිනවා. ඒ emojis ටික මේ විදිහට swipe කරාම වර number line එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ emoji row එකේ ගොඩක් වැදගත් ඒ වට message type කරද්දී ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් type කරලා emoji එකක් දාන්න වෙනම යන්න මේ button එක ඔබලා. ඉතින් මේ උඩ emoji row එකක් තියෙද්දි එක මම හිතන්නේ ගොඩක් ලේසි වෙයි. ඒ වගේම මම මෙතනින් අර ඇතුලෙන් emojis තෝරලා දාද්දී ඒ එන ඒ කියන්නේ මම වැඩිම පාවිච්චි කරන emojis තමයි මේ emoji row එකට add වෙන්නේ. එතන උතන default ඇවිල්ලා තින්න එක ඔයා පාවිච්චි කරන emoji අනුව මේ default row එක වෙනස් වෙනවා. හරි දැන් අපි බලමු කොහොමද මේකේ language එකේ language එකට මාරු වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතන යට පේනවා මේ වගේ A අකුරක් තියෙන icon එකක්. ඒ icon එක උඩ press කරගෙන හිටියොත් ඒ icon එක එකපාරට press කරොත් අපි දුන language එකෙන් language එකට මේක auto මෙමෙ මාරු වෙ යනවා. ඉතින් මෙතනින් ඔයාලට english ඕන වෙලාවට ඒක english ඕන වෙලාවට on එම් මේ විදියට වෙනස් කරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කැමති වෙලාවට ඕන languages add කරගන්නත් පුළුවන්. හරි guys දැන් අපි බලමු මම අර කිව්ව features මොනවද කියලා. ඉතින් අපි කතා කරන්නේ පළවෙනි feature එක තමයි මේකදී පුළුවන් අපිට ඔයා type කරන දෙයක් stick එකක් විදියට යවන්න. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ වගේ WhatsApp වලින් ඔයා මොකක් හරි type කරගිමුකෝ. ඒ ටයිප් කරලා පස්සේ වරවල වුණා වම් පැත්තේ මේ උඩ රෝ එකේ කෙළවරේ ඒකේ ස්ටිකර් එකක් වගේ එකක් තියෙනවා. අනේ බන් මේ ප්‍රෙස් කරාට පස්සේ මේ ස්ටිකර් එක සෙන්ඩ් වෙනවා ස්ටිකර් එකක් විදියට. ඉතින් අපි මේ ටයිප් කරපු ටෙක්ස්ට් එක ස්ටිකක් විදියට මේ විදියට සෙන්ඩ් වෙනවා. ඉතින් මේක වාට සිංහල වලින් ඉංග්‍රීසි වලින් වාත වරන ඕන ලැන්ග්වේජ් එකකින් යවන්න පුළුවන්. ඒ වගේම emojis පාව මේ ස්ටිකර්ස් විදියට යවන්න පුළුවන්. ඉතින් ඔය කාත් එක්ක chat කර කර ඉදී එකපාරට මේ විදියට ස්ටිකර්ස් යවන්න පුළුවන්. ඉතින් යාත් කන්ෆියුස් වෙලා ඉතින් මාත් මේක එන ආස කරන feature එකක්. ඉතින් අපි ඊළඟට කතා කරන්න feature එක තමයි මේකේ ස්ටිකර්ස් ගැන, මේකේ gif ගැන. මේකේ ඔයාලට උඩ බලා ගන්න පුළුවන් ස්ටිකර් icon එකක් තියෙනවා. ස්ටිකර් icon එක click කරාට පස්සේ අර බලගුණාම මේ විදියට ස්ටිකර්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේක විශේෂම දේ තමයි ලංකාවේ memes වල තියෙන ගොඩක් ස්ටිකර්ස් මේකේ හදලා තියෙනවා. අපිට මේ කැමති දෙයක් මෙතනින් select කරලා gif එකක් විදියට උනත් යවන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන තියෙන ස්ටිකර්ස් මදි නම් ඔයාලට මේ ස්ටිකර්ස් මේ ප්ලස් ලකුණ ක්ලික් කරලා බයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලන්න මෙතන තියෙනවා emoji row එක. මෙතනින් ඔයාලට ඕන තරම් emojis බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ emoji එක තෝරද්දි ඔයාලට පේනවා මේක නිකන් animate වෙලා යනවා වගේ එකක් තියෙනවා. අන්න
විදිහට මේ සමහර emojis වලට දීලා තියෙන එක එක animations. ඉතින් ඒවා click කරලා වාඩ බලන්න පුළුවන්. ඒවා gif විදිහට stickers වගේ send වෙනවා. ඉතින් ඊට පස්සේ වාර බලන්න මෙතන තියෙනවා gif කියලා icon එකක්. මේ gif කියන icon එක ඇතුලේ ගොඩක් ලංකාවේ memes වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් වාර මෙතනින් මේවා gif විදිහට send කරන්න පුළුවන්. ඒ වගේම මෙතන එහා පැත්තේ තියෙනවා movie කියලා පොඩි icon එකක්. ඉතින් මේ movie කියන එක ඇතුලේ තියෙන්නේ අර ලංකාවේ movies වල තිබ්බ එක එක clips අන්න ඒ වගේ දේවල් තමයි ලංකාවේ විතර නෙවෙයි ගොඩක් movies වල තියෙන එක එක අර funny clips එක එක අර මූඩ් අන්න ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මේවා send කරන්න පුළුවන් gif විදිහට. ඉතින් මේ හැම ඉතින් මේ feature එක පාවිච්චි කරන්න, ඒ කියන්නේ මේ gif වගේ දේවල් පාවිච්චි කරන වගේ phone එකේ data connection එක on එකේ තියෙන්න ඕනේ. ඒකෝර තමයි මේ gif කියනවා load වෙන්නේ මේ stickers වගේ දේවල්. ඊළඟ කතා කරන feature එක තමයි font styles. ඉතින් ඔයාලට මේ stickers tab එකේ දෙහැ පැත්තේ බලා ගන්න පුළුවන් තියෙනවා font stickers icon එක. ඉතින් මේ icon එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් එක එක font style ගොඩක් තියෙනවා. ඉතින් වාර මෙතනින් කැමරේ ස්ටයිල් එක තෝරගෙන වාට ඕන දේක් ටයිප් කරන්න පුළුවන්. ඉතින් මේ ෆොන්ට් ස්ටයිල්ස් ටික වැඩ කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක විතරයි, සිංහලෙන් වැඩ කරන්නේ නැහැ. ඉතින් වාර ගුණ වා ටයිප් කරන දේක් මේ විදිහට ලස්සනට ෆොන්ට් ස්ටයිල් දාලා ටයිප් කරන්න. ඉතින් වාට තව ස්ටයිල්ස් ඕන නම් ඒවා උනත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වාට මොකක් හරි ටෙක්ස්ට් එකක් ටයිප් කරාට පස්සෙත් මේ අයිකන් එකට ගියොත් ඔයාලා බලගන්න පුළුවන් මේ ටෙක්ස්ට් එකම මේ අදාළ ස්ටයිල් එකට හැඩ ගැහිලා එන හැටි. ඉතින් වාට එතනින් කැමති එකක් උනත් ඒ විදිහට තෝරගන්න පුළුවන්. කැමති විදිහට වා මේක කරගන්න පුළුවන්. ඊටසර බලා ගන්න පුළුවන් මේ ෆොන්ට් ටැබ් එකේ මෙහා පැත්තේ තියෙන මයි ෂෝට්කට් කියලා. ඉතින් මේකෙදි පුළුවන් ඔයාලට ඔයාගේ ෆෝන් නම්බර් එක වගේ දේවල් මේකේ ස්ටෝර් කරලා තියාගන්න. ඔයාලට වෙන මේකේ ඩිෆෝල්ට් දීලා තියෙන ඒ වගේ දේවල් good morning, good luck, birthday wishes මේ වගේ දේවල්. ඉතින් ඔයාට මෙතනින් ඔයාගේ මයි ෂෝට්කට් කියන එක ඇතුලේ ඔයාලට පුළුවන් ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී එක එක දේවල් ටයිප් කරලා තියාගන්න මේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේ එක ක්ලික් එකකින් මේ මැසේජ් එකම සෙන්ඩ් කරලා දාන්න. ඉතින් ගොඩක් වෙලාවට මෙතනදී birthday wishes වගේ ඔයාලට टाइम सेव कर दिया पुल ओन के आगे नाम इतना चेंज कर दाने पुलवांग मैंने गुड मॉर्निंग के देवल इवे कैम चीज मैं इष्ट करना पुलवा यह फोन टैबे मोट बलगा पुलवा क्वार्स के जोक्स के लिए टैप देगा मैं क्वार्स की टैबे बलगा वदंतना इंग्लिश तीन भाई मैं सिंगल कई मे क्वार्स यूज करना सोशल मीडिया वाले इंस्टाग्राम पोस्ट दी वाले मे क्वार्स यूज करना इवे मेहब तीन जोक्स की पोडक् पनी एक इंग्लिश वाली टाइप कर दी एक अमृत जोक्स दी तीन वार यूल विनोद इट बस अभी कथाकरण मे फोन टैब तीन मैंने क्लिप बोर्ड टैब इतनी मैं क्लिप बोर्ड टैबी मैं कपी कर कपी कर बुद्धे पैक पैक फोन के इष्टर इन अभी सामान्य टेक्स्ट कपी कर पेज कर दी अभी एवलेट कपी कर इतने मेकते अभी कपी कर हेमदेमी इष्टर तीन पैक वाट मे क्लिप बोर्ड एडियर बस बलगा बुलवाट ओन वेलाती पाच अभी पैकना वाट दिग्गर मुझे मैंने मैं पिन की ऑप्शन क्लिक करना तो मैं क्लिप बोर्ड की सेव होती है दिग्गट में सेव होती है ऐप डिलीट करना का मैं टैब की मैं कलेवर वाटा बला कैमरा आइकन टैब मैं कैमरा के आइकन क्लिक कर बस फोन की पर्मिशन कैमरा की पर्मिशन दुन बस बलगा पड़ी रव मैके मून पेन सेल्फी कैमरा उन्न ओके मेरे अट फिल्टर्स तीन अरे स्नैपचैट तीन वे मेके फिल्टर्स अभी बड़ा ये फिल्टर्स दालागेम गिफ्ट मे हदा कहे सेल्फी गिफ्ट मेरी कैमरे फिल्टर मेरे रैंडम सिलेक्ट करना सिलेक्ट करा मे कैप्चर बार दुन बस वाले पेना रव मेरेना रव मेथल मेक रिकॉर्ड देना मून मेला करण देवल मेलोते हेमदेम रिकॉर्ड देना रिकॉर्ड पुलवा गिफ्ट वे आलोट से मेकअन मार फनी फीचर वार पुल ट्रई कर बल्ड इधे टैब के अवसान बला मेनू करना इतने मेन वैगार बस बल्ला तब स्लोट्स वगैरह दीर तीन तब टैब्स वगैरह मेदी पेन अला कमेटा मे टैब वगे मेदी रीप्लेस करना पुलवा उपे टैब रो वाटा कस्टमाइज करना पुलवा की अभी थी वाट मेदी बलगन पुलवा थीम्स की लाइक तीन अंगेन थीम्स की नई क्या गियर बस वो बलगन पुलवा फोन ऐड करना पुलवा कीबोर्ड ऐड करना पुलवा इंक थीम्स तीन वाट प्लेन कलर्स उन्ना कलर्स तीन आगे फोटो लाइव वॉल पेपर्स वो बड़ा इतना लाइव वॉल पेपर दागे कीबोर्ड चैट कर दूर स्पेस बैग पेस कर दी ये एनिमेशन है हर मैं आगे कम थीम कीबोर्ड ऐड करना कस्टमाइज करना बोलवा मन दिन कथा करें कीबोर्ड बेसिक्स देना एआई कीबोर्ड तब तब फीचर्स वाला पाविच कर दी वाला लेकिन पाविच कर ट्राई कर लेकिन कीबोर्ड
මාරම මාර ස්මාර්ට් කීබෝඩ් එක. ඉතින් ඔයා මේකේ ඇප් එකේ එක එක සෙටින්ග්ස් වෙනස් කරනවානේ. ඉතින් ඔයාට ඒව අන්ඩෝ කරගන්න පුළුවන් මේ ඇප් එකේ සෙටින්ග්ස් වලින්. මෙයා ඔයා අලුතෙන් ඇඩ් කරපු දේවල් ඔයාට අයින් කරන්න ඔප්ෂන්ස් දීලා තියෙන ඕන තරම්. එහිඳ බය නැතුව ඕන දෙයක් කස්ටමයිස් කරලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ ඔයාලට බලන්න ප්‍රොෆයිල් එකක් හදන්න පුළුවන්. ඔයාගේ නමයි උපන් දිනේ වගේ දේවල් දීලා. ඉතින් මේවා දුන්නට පස්සේ ඔයාගේ ෆෝන් එකකින් ඒ කියන්නේ ඔයාගේ බර්ත්ඩේ දවසේ දිගේක විෂ් ලැබෙයි. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ මේක AI කීබෝඩ් එකක් ඉඳලා ඉතින් ඒව හැමදේම ඔයා ට්‍රයි කරලා බලන්න. ඉතින් ගයිස් මොකද දැන් මේ කීබෝඩ් එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඔයාගේ ෆෝන් එකේ මේ කීබෝඩ් එක ඉන්ස්ටෝල් කරලා පොඩ්ඩක් අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන පළවෙනි වතාවට නම් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්.